අපි කතා කරන්න ළමයි 10 අවස්ථර ඔබලන්නේ දෙවෙනි කොටස. ඒ කියන්නේ සමීකරණ පාඩමේ දෙවෙනි කොටස. සමීකරණ පාඩමේ පළවෙනි කොටස අපි කතා කරේ වේජයේ භාගය තුළ සමීකරණ විසඳීම. දෙවෙනි කොටස අපි කතා කරන්නේ අද සමගාමි සමීකරණ. සමගාමි සමීකරණ. සමගාමි සමීකරණ වචනේ ඔබලන්ට අමුතුවෙන් අලුත් දෙයක් නෙමෙයි මේක 9 වසරේදීත් ඔබලන්ට තිබ්බා. එතකොට මොකද්ද මේ 9 වසර සමීකරණ වලයි සමගාමි සමීකරණ වලයි 10 වසර සමගාමි සමීකරණ වලයි වෙනස මොකක්ද? හරි. ඔබලන්ට මතක නම් ළමයි අපි කරපු 9 වසර මම උදාහරණයක් ඔබලන්ට දුන්නොත් 2x + y = 5යි. මෙයා පළවෙනි සමීකරණය. 2x + 3y = 8යි. මෙයා දෙවෙනි සමීකරණය. ළමයි අපි 9 වසරදී කරනකොට ඕගලන්ට මතක නැහැ. ඕගලන්ට අපි කියනවා මේවට සංගුණක. x වල සංගුණක 2, මෙතන y වල සංගුණක 1 නැහැ කියන කෙනෙක් නැහැ. මෙතන 1 තියෙනවා. මෙතන x වල සංගුණක 2, මෙතන y වල සංගුණක 3. ඕගලන්ට මතක නැහැ. ඕගොල්ලෝ කරපු 9 වසර සමගාමී සමීකරණ වල සංගුණක සමාන දෙන්නේ අනිවාර්යෙන් දුන්නා. ඕගලන්ට ලේසි වෙන්නේ. සංගුණක සමාන දෙන්නේ අනිවාර්යෙන් දුනම මෙතන 2x මෙතන 2x. එතකොට මොකද්ද මේ 10 වසරේ වෙනස? 10 වසරින් නම් දැන් දිගටම ඔබලන්ට ඕලෙල් වලට සංගුණක සමානයව දෙන්නත් පුළුවන්, සංගුණක අසමානයව දෙන්නත් පුළුවන්. ඒ කියන්නේ 9 වසරේදී අපි ඉගෙන ගත්තේ සංගුණක සමානයව සමාන සමගාමි සමීකරණ විසඳන්න. 10 වසරේදී අපි ඉඳගෙන ගන්නේ සංගුණක සමාන නැති සංගුණක අසමාන සමීකරණ විසඳන්න. රයිට්. මම ගන්න මගේ පළවෙනි උදාහරණය අර විදිහම තමයි, අමාරුවක් නැහැ. සංගුණක අපි සමාන කරගන්න ඕනේ. රයිට්. පළවෙනි උදාහරණය 2x + 3n = 13යි. එන්න පළවෙනි සමීකරණය. අපි මේක y කරමුකො. 2x + 3y y කරමු ලේසි. එදන 3x + 3x + 5y = 21යි. මේක ළමයි දෙවෙනි සමීකරණය. හරි, ඔබලන්ට පේනවා මෙතන x ගේ සංගුණකය 2, මෙතන x ගේ සංගුණකය 3. මෙතන y ගේ සංගුණකය 3, මෙතන y ගේ සංගුණකය 5. ඒ කියන්නේ සංගුණක සමාන වෙලා නැහැ දැන්. එහෙනම් අපි දැන් සංගුණක සමාන කරගන්න ඕනේ. දැන් ඔක්කොම කලින් අපි එක තීරණයකට එන්න ඕනේ. දැන් මං කරන එකම ඔයගොල්ලෝ කරන්න කියලා නිකන් කියන්නේ නැහැ. මම මුලින්ම මෙහෙම කරගත්තොත් මම කියනවා x සමාන කරගමු කියලා. x සමාන කරගන්න නම් බලන්න x ගේ සංගුණක 2. මෙතන තියෙන 2, මෙතන තියෙන 3. 2 3 කුඩා වදු ගුණාකාරය 6. 2 3 කුඩා වදු ගුණාකාරය 6. ඒ කියන්නේ අපි මෙයාවත් 6 කරගන්න ඕනේ, මෙයාවත් 6 කරගන්න ඕනේ. අපි බලුවොත් මෙයාව 6 කරගන්න අපි 2x ගුණ කරන්න ඕනේ 3. 2ව 6 කරගන්න වෙන්නේ 2වරක් 3නේ 6 වෙන්නේ. ඒ කියන්නේ අපිට මෙයා විතරක් ගුණ කරලා හරියන්නේ නැහැ. මේ සමීකරණයෙම පළවෙනි සමීකරණයෙම ගුණ කරන්න ඕනේ අපි 6. සෝරි, 3. 6 කරගන්න 3ෙන් ගුණ කරන්න ඕනේ. එතකොට 3 වරක් 2 6x + 3 වරක් 3 9y = 3 වරක් 13 කියන්නේ 39යි. 1ට 2ට පස්සේ එන සමීකරණය තමයි 3 වෙනි සමීකරණය. එතකොට ඒ විදිහටම අපි මෙන්න මේ දෙවෙනි සමීකරණය දැන් අපි සමාන කරගන්නවා කිව්වේ x නේ. මේ දෙන්නා තමයි අපි සමාන කරගන්නවා කිව්වේ. දැන් මෙයාව 3ෙන් ගුණ කරපුවාම තමයි 6 වෙන්නේ. එතකොට 3ව කීයෙන් ගුණ කරපුවාමද 6 වෙන්නේ? 3ව 2ෙන් ගුණ කරපුවාම. එහෙනම් අපි දෙවෙනි සමීකරණය ගුණ කරනවා කාගෙන්ද? 2ෙන්. 2වරක් 3 6x + 2වරක් 5 10y = 2වරක් 21 කියන්නේ 42යි. 1ට 2ට 3ට පස්සේ එන්නේ 4. දැන් ප්‍රශ්නයක් තියෙනවා නම් ඔබලන්ට සලකන්න පුළුවන් මෙතනදී. දැන් මම සමාන කරේ x. එහෙනම් y සමාන කරගන්න බැහැද? y සමාන කරගන්න පුළුවන්. Taman කැමති දේ කරගන්න පුළුවන්. අපි ලේසිම දේ මෙතනදී කරනවා. දැන් මෙතන මං කියන්නේ මේක ලේසිමයි කියලා. Tamanට කැමති දේ කරන්න පුළුවන්. කොහොමද අපි y සමාන කරගන්නේ? එතකොට මෙතන තියෙන්නේ 3y. අතන තියෙන්නේ 5y. 3 5 ළමයි කුඩා පොදු ගුණාකාරය 15. 3ව 15 කරන්න 5ෙන් ගුණ කරන්න ඕනේ. ඒ කියන්නේ මේ සමීකරණය මෙයාව 5ෙන් ගුණ කරන්න ඕනේ. ඒ කියන්නේ 5ව සමාන කරගන්න නම් අපි පළවෙනි සමීකරණය ගුණ කරන්න ඕනේ 5.
ඒ වගේම පහව පහළව කරන්නත් ඕන. සමාන කරගන්න එපානේ. පහව පහළව කරගන්න තුනෙන් ගුණ කරන්න ඕනේ. ඒ කියන්නේ දෙවෙනි සමීකරණය අපි ගුණ කරන්න ඕනේ එහෙනම් තුනෙන්. පැහැදිලිනේ? දැන් මම මෙතනදී x තමයි සමාන කරගත්තේ. හරි. එතකොට දැන් ඔයගලන්ට පේනවා දෙන්න කලින් සමාන උනේ නැහැ. ඔන්න දැන් අපිට ඕන දෙන්න සමාන වුණා. පැහැදිලිනේ? හරි. දැන් බලන්න පරණ විදියටමයි මෙතන 6x කියලා ලකුණ දාන්න. මෙතන 6x කියලා ලකුණක් දාන්න. ඔයගන්න මතක නම් මම පොඩි මේකට ට්‍රික් එකක් කියලා දුන්නා. මේ දෙන්නගේ ලකුණු සමාන නම් මොකද කරන්න කියලා. මම මොකද ඔයගන්න මතක් කරේ ලකුණු සමාන විතර අපි නිකිලවලදී මොකද කරන්නේ? දෙන්න එකතු කරන්නේ. ලකුණු සමාන නම් අපි නිකිලවලදී කරන්නේ දෙන්නම එකතු කරන්නේ. එහෙනම් ලකුණු අසමාන නම් කරන්නේ අඩු කරන එක. මම කිව්වා මේ සමගාමි සමීකරණ නීතියේදී සමගාමි සමීකරණ විසඳන කොට අර අපි නිකිලවල ඉගෙන ගත්තේ කි අනිත් පැත්ත තමයි මෙතෙන්ට වරංගු වෙන්නේ. අපි නිකිලවල ඉගෙන ගත්ත නීතියේ අනිත් පැත්ත. ඒ කියන්නේ මොකද්ද? අපි නිකිලවල ඉගෙන ගත්තේ ලකුණු සමාන නම් එකතු කරන්න කියලා. එහෙනම් මේකේ ලකුණු සමාන නම් අපි මොකද කරන්නේ? අඩු කරන්න යන්නේ. මේ මෙතනදී පොඩි දෙයක් සඳහන් කරන්න ළමයි මේ ධන ලකුණ කියන්නේ මේ මේ සමීකරණයේ මැද ලකුණක් කියලා එකක් නෙමෙයි. මේ ධන ලකුණ මැද ලකුණු නෑ. 6x කියලා ලකුණ මෙතන තියෙනවා ධන. මෙතන 6x කියලා ලකුණ තියෙනවා මෙතන තියෙනවා ධන. එතකොට මේ ලකුණ ඇයිද කාර්යය කවුද? 9යි y. 9යි y කියලා ලකුණ ධන. 10යි y කියලා ලකුණ ධන. ඒ කියන්නේ මෙතන තියෙන්නේ ධන 6x සහ ධන 9යි y. මෙතන තියෙන්නේ ධන 6x සහ ධන 10යි y. පැහැදිලිනේ හැමෝටම? එතකොට දැන් මේ දෙන්නගේ ලකුණු දෙක සමානයි මෙතනත් ධන මෙතනත් ධන. එහෙනම් අපි සමීකරණ දෙක අඩු කරන්න ඕන. අඩු කරනකොට ළමයි චුට්ටක් අපි ලේසි කරගන්න පොඩි වැඩක් කරමු. සමාන කිරීමෙන් එහා පැත්තේ දෙක පොඩ්ඩක් බලන්න. මෙතන තියෙන්නේ 39 මෙතන තියෙන්නේ 42. 39 න් 42ක් අඩු කරපුවම ඍණ ගණනක් එන්නේ. ඒක ටිකක් අපිට අපහසු වෙන්නේ ඔයගොල්ලෝ කැමති නැහැනේ. ඒක නිසා අපිට මේකේ අපි අඩු කරන්න යනවා 42 න් 39. හරි ළමයි. එතකොට අපි දැන් අඩු කරගන්නේ 39 න් 42ක් නෙමෙයි 42 න් 39ක්. හරි 42 තියෙන සමීකරණයේ 4නේ. එතකොට අපි මේ හැම එකක්ම ලියන්න ඕනේ. 4 වෙනි සමීකරණයෙන් අපි අඩු කරනවා කාවද? 3 වෙනි සමීකරණය. මුලින්ම 4 වම් පැත්ත වරහණක ලියාගන්න. 4 වම් පැත්ත. කවුද? 6x + 10y අඩු කරන්න ඕනේ 3 වෙනි එකේ වම් පැත්ත. 3 වෙනි එකේ වම් පැත්ත 6x + 9y සමානයි. දැන් අපි මේකෙන් මේකනේ අඩු කරේ. එතකොට දකුණු පැත්ත කරන්නත් ඕනේ එහෙමයි. ඕගොල්ලෝ වැරදිලාවත් මෙයාගින් මෙයා අඩු කරලා දකුණු පැත්ත මෙහෙම මෙහෙම අඩු කරොත් ඒක වැරදි. එකම ආකාරයකට තමයි මේක ගුණ කරන්න ඕනේ. අඩු කරන්න ඕනේ. එතකොට මෙතන තියෙන්නේ 42. ඒකෙන් අඩු කරනවා 39. හරි. ඉස්සරහා මෙතන එකනේ තියෙන්නේ. ඒකෙන් සුළු කරපුවාම එකමයි එන්නේ. ධන 10යි වත්. මෙතන වෙනසක් එනවා. මේ වරහන දාන්න කියන්නේ අන්න ඒක නිසා. මෙතන ඉස්සරහා ඍණ ලකුණක් තියෙන නිසා මේ ඇතුළේ තියෙන දෙන්නව ඍණ ලකුණින් ගුණ වෙලා තමයි එළියට. ඍණයි ධනයි ගුණ වුණාම ඍණ 6x. ඍණයි ධනයි ගුණ වුණාම ඍණ 9y සමානයි. 42 න් 9ක් ගියාම 39ක් ගියාම 3යි. දැන් ඔයගලන්ට පේනවා මෙන්න තියෙනවා ධන 6x මෙන්න තියෙනවා ඍණ 6x. ධන 6x ට ඍණ 6x කැපුණාම ඉතුරු වෙන්නේ මෙතන ධන 10y ඍණ 9y සමානයි 3යි. මේක සුළු කිරීම ළම. ලොක්කගෙන් පොඩ්ඩ අඩු කරනවා ලොක්කගේ ලකුණු දාන. ලකුණු අසමාන නිසා. 10 න් 9 ගියාම 1y 1 දාන්න ඕනේ නැහැ y සමානයි 3යි. ඔන්න අපිට උත්තරය ආව ළමයි y වලට අගය 3 කියලා. දැන් මොකද කරන්නේ අපි? ඒ y වලට ආපු අගය කැමති සමීකරණයකට ආදේශ කරන්න. ඕනනම් එකටත් පුළුවන් දෙකටත් පුළුවන් තුනටත් පුළුවන් හතරටත් පුළුවන්. මෙතනදී ආදේශ කරනකොට ලේසි මේකට දාන්න. අඩුම එකට. මෙතන අඩුම එක එකනේ. මම එකට ආදේශ කියලා ලියනවා. ආදේශ කරා. මුලින්ම පළවෙනි සමීකරණය ලියා ගන්න. 2x + 3y = 13. මෙන්න ලියනවා 2x + 3 ගුණ කිරීම y වෙනුවට දානවා මෙතන තියෙන අගය 3 = 13. 2x + 3 වරක් 3 9y = 13. දැන් ළමයි ඔයගොල්ලෝ පේනවා 2x = 13. මේ 9 අර පැත්තට අරන් ගියාම ඍණ 9. 2x = 13 න් 9 ගියාම 4යි. දෙපැත්තම අපි දෙකෙන් බෙදනවා. මම මෙතන මදි නිසා මම මේ පැත්තට ගියනනම් උත්තරේ ආවා x = 4 දෙකෙන් බෙදුනාම 2යි. හරි. එන වැඩේ ඉවරයි. අවසානයේ පොඩි පෙට්ටියක් දාලා
x සමානයි කීයද y සමානයි කීයද කියලා දාන්න. x වලට ආවේ අපිට 2 y වලට ආවේ අපිට 3. පළවෙනි පළවෙනි සමීකරණය විසඳන විදිය ඒ කියන්නේ අර ඔබලන්ට පුතේ වෙනස් වෙන්නේ 10 වසර ළමයිට. අලුතෙන් ඉගෙන ගන්න කට්ටියද මේ මේක චුට්ටක් මුලින්නම් හරියට බලා ගන්න. 10 වසර මගෙත් එක්ක පන්ති හිටපු කට්ටියද මේක මහලු ගැටලුවක් එන්නේ 9 වසර මගෙත් එක්ක හිටපු කට්ටියද ගැටලුවක් එන්නේ නැහැ. මොකද අපි මෙතනින් පහළ කොටස 9 වසරදී ඉගෙනගෙන තියෙන හොඳ. මෙතනින් පහළ කොටස. එතකොට 10 වසරේ 9 වසරේ වෙනස තමයි 10 වසරේදී ඔබලන්ට මේ සංගුණක සමාන වෙන්නේ නැහැ. ඒක සංගුණක සමාන කරලා හදාගන්න එක විතරයි 10 වසරේදී අලුතෙන් ඉගෙන ගන්න තියෙන්නේ. මෙතනින් පහළට තියෙන සියලු මේවා පරණ ඔගොල්ලෝ 9 වසරේදී ඉගෙනගත්ත එකම තමයි. පැහැදිලි නේ? හරි. අපි යමු තව උදාහරණයකට. x සමානයි 3y කියලා. x සමානයි 3y. අනිත් සමීකරණය තමයි 2x + 3y = 18. දැන් ඔයගලන්ට පේනවා මේක නම් ගැටලුවක් නැහැ. ඉංග්‍රීසි අකුරු දෙක සමාන කිරීමෙන් වම් පැත්තේ ඉන්නවා. දකුණු පැත්තේ ඉලක්කම ඉන්නවා. මේකට අපිට 2 කියලා දාගන්න පුළුවන්. හැබැයි ළමයි මේකට අපිට 2 කියලා දාගන්න බෑ. හේතුව තමයි මෙතනදී මේ ඉංග්‍රීසි අකුරින් දෙකින් එකක් වම් පැත්තේ එකක් දකුණු පැත්තේ. ආ මේක හදන තව ක්‍රමයක් තියෙනවා. අපි මේ අපි කරන්නේ මම ඔයගලන්ට මේ කියන්නේ ආදේශයේ මේ සමගාමී සමීකරණ සංගුණක සමාන කිරීමෙන් සමගාමී සමීකරණ විසඳන්න. එතකොට ළමයි මේකට තව ක්‍රමයක් තියෙනවා. ආදේශය දාලා විසඳන්න. මම මෙතනදී ඒක ගැන කතා කරන්නේ නැහැ. මම මෙතනදී පන්දීදී ඒ ගැන වැඩි විස්තර කතා කරනවා. දැනට මම අර එකම ක්‍රමයක් ඔයගලන්ට පුරුදු කරන්න නිසා මම ඒ ක්‍රමෙම උගන්වනවා. එතකොට ඒ ක්‍රමය කියන්නේ සංගුණක සමාන කරගෙන කරන ළමයි අපිට මේකෙදි සමාන කිරීමෙන් වම් පැත්තේ සමාන කිරීමෙන් වම් පැත්තේ එකම පැත්තේ වම් පැත්ත ඕනේ නැහැ. එකම පැත්තක අපේ අදාළ විචල්යන් දෙක තියෙනවා. ඉංග්‍රීසි අකුරු දෙක තියෙනවා. දැන් මෙතන ප්‍රශ්නයක් තියෙනවා. සමාන කිරීමෙන් දකුණු පැත්තේ තමයි තියෙන්නේ. ඒතර අපිට වෙනවා මෙයා මේ පැත්තට අදින්නේ. කොහොමද අදින්නේ? x ලියාගෙන මෙතන තියෙන ධන 3y එයා වදිනවා මේ පැත්තට. එතකොට යන්නේ මෙතන ඍණ 3y සමානයි මේ පැත්තේ බිංදුව වෙන. කවුරුත් නැහැ කියන්නේ බිංදුව. දැන් මෙයාට අපිට පුළුවන් එක දාගන්න. දැන් චුට්ටක් මොලේ කල්පනා කරොත් අපි මෙතන තියෙන්නේ x, මෙතන තියෙන්නේ 2x. ඒ කියන්නේ මෙතන 1x, මෙතන 2x. මෙතන ඍණ 3y, මෙතන ධන 3y. දැන් ඕගොල්ලන්ට කැමති නම් x සමාන කරගන්න. ඕගොල්ලෝ මොකද කරන්න ඕනේ? මෙයාව දෙකෙන් ගුණ කරන්න ඕනේ. මොකද 2x කරන්න බෑ නේ. හැබැයි මෙතනදී එහෙම අත්‍යවශ්‍යතාවයක් නැහැ. මොකද දැනට ඕගොල්ලන්ට පේනවා නම් හොඳට ඇස් දෙක සමාන වෙච්ච දෙන්නේ එහෙම් පිටින් වෙන්නවා. මෙතනත් 3y, අතනත් 3y. එහෙනම් බොරුවට සමාන කරගෙන දුක් විඳින්න අවශ්‍ය නැහැ. මෙතන සමාන වෙලා තියෙනවා. ඒගොල්ලෝ දුන්නු ගහන්න. එතකොට සමානයි. දැන් බලන්න ලකුණු දෙක. මට ඕනේ මෙතන ලකුණු දෙක ගැන කතා කරන්න. මෙතන 3y වගේ ලකුණ ඍණ, මෙතන 3y වගේ ලකුණ ධන. ආයෙත් මතක් කරනවා ලකුණු දෙක සමාන නම් අපි නිතරවල කරන්නේ එකතු කරන එක. එහෙනම් මේක කරන්නේ අඩු කරන එක. ලකුණු අසමාන නම් අපි නිතරවල කරන්නේ අඩු කරන එක. එහෙනම් මේක කරන්නේ එකතු කරන එක. ආයෙත් මම සමගාමී ගැන විතරක් කිව්වොත් ලකුණු දෙක සමාන නම් අපි සමීකරණ අඩු කරනවා. සමගාමී වල අඩු කරනවා. ලකුණු දෙක සමාන නම් අපි සමීකරණ දෙක එකතු කරනවා. දැන් ඔයාලට පේනවා මෙතන ලකුණ ඍණ, මෙතන 3y වගේ ලකුණ ධන. එහෙනම් අපි මේ දෙක ලකුණු අසමානයි. එහෙනම් අපි සමීකරණ දෙක එකතු කරනවා. එකතු කරනකොට බොරුවට දෙකට එක එකතු කරන්න ඕනේ නැහැ. කොහොම වුණත් එකතු වෙනවනේ. පළවෙනි සමීකරණයට දෙවෙනි සමීකරණය එකතු කරනවා. මතක ඇතුව අරහන් දාන්න. පළවෙනි එකේ වම් පැත්ත x ඍණ 3y ට එකතු කරනවා. 2x + 3y = බිංදුවට එකතු කරනවා 18. වම් පැත්ත ලියාගත්තා. ඊට පස්සේ දකුණු පැත්ත දකුණු පැත්ත. මෙතන x ඍණ 3y + ධනයි ධන 2x + ධනයි ධන 3y = බිංදුවට 18ක් ගියාම එකතු කරපුවාම 18. දැන් ඔයගොල්ලෝ පේනවා ඍණ 3y ට ධන 3y කැපුවා. සුළු කරන්න පහළට අරගෙන ඉතුරු වෙලා තියෙනවා x ධන 2x = 18. x ට 2x එකතු කරපුවාම මෙතන තියෙන එකනේ. 1ට 2ක් එකතු කරපුවාම 3x = 18යි. දෙපැත්තම 3ෙන් බෙදුවොත් අපි x = වෙනවා 6. දැන් මොකද කරන්නේ? තියෙන්නේ x = 6 ව ඕන එකකට දාගන්න. මම 1ට ආදේශ කරනවා. 1ට ආදේශ. ඒකව ලියාගන්න. x ඍණ 3y = 0.
එක්සෙන් වලට 6 දැම්මා 6 ඍණ 3y සමානයි බිංදුවයි දැන් ඔබන ළමයි පේනවා මෙතන මේ 3y ඍණ වෙලා තියෙන අපිට ඕනේ දනගෙනවනේ අපි මෙයාව එහා පැත්තට එවමු ඍණ 3y එහා පැත්තට එවුවාම මේ පැත්තේ ධන 3y සමානයි 6 වුණා දෙපැත්තම 3ෙන් බෙදුණා y සමානයි 6 3ෙන් බෙදුණාම 2යි ඒ කියන්නේ හැරිය කොටුව x සමානයි 6යි y සමානයි 2යි x සමානයි 6යි y සමානයි 2යි පැහැදිලිනේ මහ ලොකු වෙනසක් නැහැ හරි අපි යමු අපේ 3 වෙනි නිදසුනට නිදසුන 3 හරි මගේ 3 වෙනි නිදසුනේ පළවෙනි ගාන 6i x ධන 2i y සමානයි 2යි ඊළඟ සමීකරණය 4i x ඍණ y සමානයි 3යි හරි ළමයි මේක එක කියලා ගත්තොත් මෙන්න 2 දැන් ඔයගලන්ට පේනවා මේ 1 2 කියලා ගන්න පුළුවන් වෙන ළමයි සමාන කිරීමේ දෙපැත්තේ يعني සමාන කිරීමේ එක පැත්තක වීජ්‍ය පද තියනවා නම් විතරයි නැත්නම් අපි ඒක හදාගෙන තමයි يعني විචල්‍යයන් ටික හදාගෙන තමයි 1 2 දාන්නේ ඈ එතකොට දැන් මෙතන සමාන කිරීමේ වම් පැත්තේ xy තියෙනවා මෙතන සමාන කිරීමේ වම් පැත්තේ xy තියෙනවා එහෙනම් 1 2 දාන්න පුළුවන් දැන් බලන්න x වල සංගුණකයි y වල සංගුණකයි මෙතන x වල සංගුණකය 6 මෙතන x වල සංගුණකය 4 සමාන නැහැ මෙතන y වල සංගුණකය 2 මෙතන y වල සංගුණකය මෙතන නැහැ කියලා කියන්නේ කවුද 1 මේ ඍණ ලකුණත් එක තියෙනවා ඍණ 1 හරි එතකොට බැලුවොත් ඕගලන්ට අපි බලමු x සමාන කරගන්නවා නම් කොහොමද කරන්නේ 6 4 කුඩා පුදු ගුණාකාරයේ 24 එහෙනම් මේ දෙන්නාම 24 කරන්නේ 6 ව 24 කරන්න 4ෙන් ගුණ කරන්න ඕනේ. ඒ කියන්නේ මේ මුළු සමීකරණයම අපි 4ෙන් ගුණ කරන්න ඕනේ. 4 ව 24 කරන්න 6ෙන් ගුණ කරන්න ඕනේ. ඒ කියන්නේ මේ මුළු සමීකරණයම 6ෙන් ගුණ කරන්න ඕනේ. හරි. එහෙමයි x සමාන කරගන්න. බලමු ඊට වඩා ලේසි වැඩක් නැද්ද කියලා. මෙතන උගන්න පේනවා නම් මෙතන තියෙන 2යි පොර. මෙතන තියෙනවා 1යි. එතකොට උගලන්ට හොඳට පේනවා නම් මේක 1යි y කියන කෙනාව 2කින් ගුණ කරපුවාම 2යි y හදාගන්න පුළුවන්. එකෙන් මේ සමීකරණයට අපිට කිසිම මේ සමීකරණේ හොල්ලන්න අවශ්‍යතාවයක් නැහැ. එහෙනම් අපි මොකද කරගන්නේ? ලේසි වැඩේ කරගමු. ඌරුවට අරක කරන්න අවශ්‍ය නැහැ. අපි ලේසි වැඩේ කරගමු. ඒ කියන්නේ මම මේකව දෙකෙන් ගුණ කරපුවම 2y එන්නේ. ඒ කියන්නේ මම මගේ දෙවෙනි සමීකරණේ ගුණ කරනවා 2. right? දෙවරක් 4 8x ඍණ දෙවරක් 1 2y සමානයි දෙවරක් 3 6. එකට දෙකට පස්සේ එන්නේ 3. දැන් මට ගණන් දෙනවා තියෙන්නේ මෙයා එක නෑ 1යි 3යි 1 විතරයි. දැන් ඔයගලන්ට පේනවා මෙතන 2x කියලා 2y කියලා ලකුණ ධන මෙතන 2y කියලා ලකුණ ඍණ. ලකුණු දෙක අසමානයි. ඉස්සෙල්ලත් අපි කරා මේක. ලකුණු අසමාන නම් අපි සමීකරණ දෙක මොකද කරන්නේ? එකතු කරන එක. පළවෙනි එකට තුන්වෙනි එක එකතු කරනවා. පළවෙනි එකේ වම් පැත්ත 6x ධන 2y ට එකතු කරනවා. 8x ඍණ 2y සමානයි පළවෙනි ගියේ දකුණු පැත්ත 1යි එකට එකතු කරනවා තුන්වෙනි ගියේ දකුණු පැත්ත 6. 6x ධන 2y ධනයි ධනයි ධන 8x ධනයි ඍණයි ඍණ 2y 7. අනේ ධන 2y ට ඍණ 2y කැපෙනවා. ඔයගන්න පේනවා 8යි 6යි එකතු කරපුවාම නැත් අපි ලියාගමු 6x ධන 8x 7. 8යි 6යි එකතු කරපුවාම 14x 7යි. දැන් මේක බැහැ කියන්න එපා. මේක අපිට කරගන්න පුළුවන්. දෙපැත්තම 14ෙන් බෙදුවාම මේකට මේක කැපෙන x 7ට 7 ඒවා 1යි 14ට 7 ඒවා 2යි. එතකොට භාග උත්තරයක් ආවා. එන්නත් පුළුවන්. හරි. එතකොට ඊළඟට x සමානයි භාගය කියන ගණාව අපි ආදේශ කරමු. එකට වඩා දැන් දෙක ලේසි මම දෙකට දානවා දෙකට ආදේශ මට ඉඳමදි වෙනවා බහලට ඒ නිසා මම මෙතනින් ඉරක් ගහගෙන හදනවා රයිට් දැන් සම එකනේ ලියුවොත් 4x ඍණ 1y 3යි 4 වරක් x n වලට භාගය ඍණ 1y 3යි ඔයගන්න පේනවා 4ට 2 කැපෙනවා කැපුණාම 2යි දෙවරක් එක 2 ඍණ y 3යි මම මෙතන 1y කියන එක ඉගෙන ගන්නවා බොරු වැඩක් නේ
දැන් මෙතන ඍණ වයින දින්නේ ළමයි ඍණ වයිම මෙහෙට ගියන ඍණ වයිම මෙහෙට ගියන බව ධන වයි වෙනවා දෙක එහෙමමයි මේ තුන මෙහෙට ගියන මෙතන තියෙන ධන තුන මෙහෙට ආපුවාම ඍණ තුන වෙනවා y සමානයි මෙතන ධන දෙකයි ඍණ තුනයි ධන දෙකයි ඍණ තුනයි උත්තරය ඍණ එකයි ඔක්කොගෙන් පොඩ්ඩක් අඩු කරලා ඔක්කොගේ ලකුණ දාන ලකුණ සමාන නිසා එහෙනම් ආව අපිට x සමානයි භාගයයි y සමානයි ඍණ එකයි පැහැදිලිනේ මම තව නිදසුන් දෙකක් හදනවා ඔයගලන්ට හරි මම යනවා මගේ නිදසුන හතරට නිදසුන හතර 3a ධන 12 සමානයි 2b අනිත් නිදසුන 13 ධන 2a සමානයි 3b හරි ළමයි දැන් ඔයගලන්ට පේනවා මේ පැත්තේ ගැටලුවකුත් තියෙනවා මේ පැත්තේ ගැටලුවක් තියෙනවා අපි මුලින් මේ පැත්තේ ගැටලුව විසඳගමු A නම් ඉන්නවා ගැටලුවක් නැහැ 3A කියලා ඉන්නවා හැබැයි අර B කෙනා ඉන්නේ සංගුණකයත් එක්කම දහුණු පැත්තේ සමාන කිරීමෙන් එහා පැත්තේ අපි මෙයා මේ රට ගාලනු මෙතන තියෙන්නේ ධන 2b මේ රට ගාපුවාම එයා ඍණ 2b සමානයි දැන් ඒතර මෙයාව තියාගන්න බෑ මිනි ධන 12 මෙහෙට ලෝපුවාම ඍණ 12යි දැන් අපිට මේකට 1 කියලා දාගන්න පුළුවන් මෙතනත් බලන්න ළමයි 2a ඉන්නවා දැන් මෙතන 3a මුලින් ඉන්නේ ඉන්න පුළුවන් නම් 2a විස්තරට ගන්න මේ 2a විස්තරට ගත්තා ඉස්සරහට ගත්ත එක ලකුණු මාරු වෙනවද නැහැ මොකද මෙතන තියෙන්නේ ධනමනේ මෙතන ඉස්සරහට ආවත් ධනම තමයි දැන් ආදිසරි මෙතන ඍණ තිබ්බොත් උගන්න මෙතන ඍණ දාන්න යනවා හරි කමක් නැහැ කොහොමද ගන්නකොට ලකුණත් එක්ක a ආගේ ලකුණත් එක්ක ගන්න ඕනේ 2a කියලා ලකුණ දාන එහෙනම් 2a ම තමයි ගන්න 2a 3ab ව මම මෙහෙට අතුන එතකොට එයා එනවා ඍණ 3ab සමානයි 13 එකට යනවා 13 හිටි කියා. හරිද මං කරා? නැහැ. වැරද්ද තියෙනවා. මොකක්ද වැරද්ද? මෙතන තියෙන ධන 13 ඒක එහාට ගියාම ඍණ 13 වෙනවා. මෙන්න පළවෙනි සමීකරණය, මෙන්න දෙවෙනි සමීකරණය. දැන් බලාගමු අපිට සමාන කරන්න පුළුවන් කාවද කියලා. A තියෙන සංගුණකය 3, මෙතන A සංගුණකය තියෙන 2. ඒ කියන්නේ දෙන්නව සමාන කරගන්න නම් 3 2 කෝපෝගෝ ගුඩාව දුනාකාරය 6. එහෙනම් මෙයාව දෙකෙන් ගුණ කරන්න ඕනේ මෙයාව තුනෙන් ගුණ කරන්න ඕනේ. يعني 3ව දෙකෙන් 2ව තුනෙන් ගුණ කරන්න. ඒකලු කියා ගන්න පුරයි. අපි ආයෙ මෙතෙන් තියමු. B ගේ සංගුණකය 2, B ගේ සංගුණකය 3. ඒත් එච්චරයි. මෙයාව 3 ඉස්සෙල්ලා මෙයාව සමාන කරගන්න ඕන නම් 2කින් මෙයාව සමාන කරගන්න නම් 3. ඉස්සෙල්ලා මෙයාව 2වරක් 3 තමයි 6. හැබැයි 3වරක් 2 තමයි 6 වෙන්නේ. එතකොට A දෙන්නව සමාන කරගන්න ඕන. ඒ දෙන්නව සමාන කරගන්න නම් මේ සමීකරණය ගුණ කරන්න ඕනේ 2කින්. ඇයි 6යි a කරගන්න. මෙයා ගුණ කරන්න ඕනේ 3. ඇයි a 6යි a කරගන්න. එතකොට ඒව ගුණ කරග ඒව සමාන කරගන්න ඕනේ එහෙම. B ව සමාන කරගන්න ඕන නම් මොකද කරන්නේ? මෙයාව 3ෙන් ගුණ කරනවා, මෙයාව 2ෙන් ගුණ කරනවා. හරි. මම මෙතනදී කොහොමත් එකයිනේ. 2ෙන් 3ෙන් ගුණ කරන්න තියෙන්නේ. මම මෙතනදී ඒව සමාන කරගන්න හදනවා. එහෙනම් මම කොහොමද කරන්නේ? පළවෙනි සමීකරණයම ගුණ කරනවා. 3ව කියෙන් ගුණ කරපුවාමද 6 වෙන්නේ 3ව 2ෙන් ගුණ කරපුවාම එහෙනම් මුළු සමීකරණයෙම 2ෙන් ගුණ කරන්න ඕන. එතකොට පළවෙනි සමීකරණය 2ෙන් ගුණ කරනවා ඔන්න 2වරක් 3 6i a ඍණ 2වරක් 2 4i b සමානයි ඍණ 2වරක් 12 කියන්නේ 24යි. 1ට 2ට පස්සේ ඉන්නේ 3. දෙවෙනි සමීකරණය මම ගුණ කරන්නේ කාගෙන්ද? 3ෙන්. ඇයි ඒ 3ෙන් ගුණ කරන්නේ ළමයි? 2ව 3ෙන් ගුණ කරපුවාම තමයි 6i එකට ගන්න පුළුවන්. එහෙනම් 2වරක් 3 6i ඍණ 3වරක් 3 9i b සමානයි ඍණ 3වරක් 13 කියන්නේ 39යි. එතකොට 1ට 2ට 3ට පස්සේ ඉන්නේ 4. දැන් බලන්න සමාන වුණා මෙන්න 6i a මෙන්න 6i b. මෙතන 6i a කියලා ලකුණක් දාන්න මෙතන 6i a කියලා ලකුණක් දාන්න. දැන් ලකුණු සමාන නම් අපි මොකද කරන්නේ ළමයි? එන්න අඩු කරන එක. මේකෙදි ඉතින් ප්‍රශ්නයක් නෑ දෙන්නම ඉන්නනේ. يعني 3ෙන් 4 අඩු කරත් එකයි 4ෙන් 3 අඩු කරත් එකයි. මම මේකෙදි 3 මිලිවලටම කරන්නම්. මොකද ලොකෝ පොඩි කියලා බලන්න දෙයක් නෑ මේ. ඍණ සංඛ්‍යාව දෙන්න නිසා. මම අඩු කරනවා 3වෙනි සමීකරණයෙන් 4වෙනි සමීකරණයට. 3වෙනි සමීකරණය මම පැත්තට ලියාගන්න. 6i a ඍණ 4i b 4වෙනි සමීකරණය මම පැත්ත 6i a ඍණ 9i b සමානයි 3 දකුණු පැත්ත
ඍණ 24යි. අඩු කරන්න ඕනේ මෙන්න දැම්ම අඩු කිරීම මෙන්න මෙයාව දැම්ම දානකොට මතක ඇතුව ඍණ සංඛ්‍යාවක් නිසා වරහන දාන නැත්තම් ගාන වරිනවා. මොකද්ද මං කරේ මෙන්න දකුණු පැත්ත ඍණ 24 මෙන්න අඩු කිරීම මේ මෙතන තියෙන අඩු කිරීම මෙන්න අඩු කිරීම දැම්ම මේ ඍණ 39 මේ සුළු කිරීම මෙතන වැළඳුනොත් මිනිහට ගාන හරියන්නේ නැහැ. එතකොට ඉස්සර වරහන එහෙමමයි 6i ඍණ 4i බීමයි ඍණයි ධනයි ගුණ කරපුවාම ඍණ 6i ඍණයි ඍණයි ගුණ කරපුවාම ධන 9i බී සමානයි ඍණ 24යි මෙතන ඍණයි ඍණයි ගුණ වුණාම ධන 39යි. දැන් ඔයගොල්ලන්ට පේනවා ධන 6i එක ඍණ 6i එක කැපෙනවා. එතකොට ඉතුරු වෙන්නේ ඍණ 4i බී ධන 9i බී සමානයි. ලකුණු දෙක සමානයි. ලොක්කකින් පොඩ්ඩ අඩු කරලා ලොක්කගේ ලකුණ දාන්න. එතකොට 39න් 24ක් අඩු කරනවා. 9න් 4ක් ගියාම 5යි 3න් 2ක් ගියාම 1යි. ලකුණ මොකද්ද? ධන. මෙතනත් ලොක්කගෙන් පොඩ්ඩ අඩු කරනවා. 9න් 4ක් ගියාම 5යි ඉංග්‍රීසි අකුර b සමානයි 15යි. දැන් දෙපැත්තම අපි 5න් බෙදුවොත් b සමානයි 15 5න් බෙදුවාම 3යි. මම මෙතනට යන්නම්. ඉදමදි වෙනවා b සමානයි 3ව ආදේශ කරමු අපි ලේසි මේකට 1 2 3 4 එකනේ ලේසි 1ට ආදේශ එක ලියා ගන්න 3යි a ඍණ 2යි b සමානයි ඍණ 12යි 3යි a එහෙමමයි ඍණ 2වර b වෙනුවට දානවා 3 සමානයි ඍණ 12යි 3යි a ඍණ 2වරක් 3 6 සමානයි ඍණ 12යි 3යි a සමානයි ඍණ 12 මෙහෙමම ලියලා මේ ඍණ 6 අර පැත්තට බන්නනවා ධන 6ක් වෙනවා 3යි a සමානයි ඍණ 12යි ධන 6යි ලකුණු දෙක සමානයි. මොකද කරන්නේ අපි? ලොක්කගෙන් පොඩ්ඩ අඩු කරලා ලොක්කගේ ලකුණු දානවා 12න් 6ක් ගියාම 6යි ලොක්කගේ ලකුණ ඍණ. මෙතන ළමයි මේ ඇත්තටම ලොක්ක නෙවෙයි ගන්න ඉලක්කමින් ලොක්ක ගන්න ඈ අලුතෙන් ළමයට මම කියන්නේ. මෙතන දැන් ඇත්තටම ලොක්ක ධන 6නේ. ලකුණත් සමග ලොක්ක නෙවෙයි අපි ගන්නෙ ඉලක්කමින් සංඛ්‍යාත්මක අගය. 12නේ ලොකු 12න් 6ක් අඩු කරපුවාම 6යි ලොක්කගේ ලකුණ ඍණ. දෙපැත්තම 3න් බෙදුවොත් a සමානයි ඍණයි ධනයි බෙදුවාම ඍණ. මෙතන 3 තියෙන්නේ 6ව 3න් බෙදුවාම 2යි. ඒ කියන්නේ ඒ වලගේ අපිට ආවේ ඍණ 2යි මේ වලගේ අපිට ආවේ 3යි. පැහැදිලි නිසුන 4 එහෙනම් ඔය ඇති. මොකද නිසුන 4යි මම විවිධාකාරයේ වැහැතුවා. ඔගලන්ට දැන් මේක කරලා කරන්න තියෙන්නේ මේ ආශ්‍රයෙන් 154 15 2 අභ්‍යාසයේ ලොකු අංක එකේ තියෙන ගණන් තියෙනවා 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10ක් තියෙනවා. මේ ගණන් 10. ඒ කියන්නේ i සිට x දක්වා. කොහොමද අක්කමලින් තියෙන්නේ? ඒ තියෙන පිළිවෙලටම කරන්න ළමයි. මොකද මේ මේකලෝ අංක දාලා තියෙන්නේ පහලට. ඔයගොල්ලෝ පැත්තර කරන්න යන්න එපා. පහලට මේ තියෙන විදිහටම අංක පිළිවෙලටම කරන්න. එතකොට චුට්ටක් ඒකගෙන කතා කරොත් පළවෙනි එක අවුලක් නැහැ. දෙවෙනි එකේ අර 3y ඉන්නවා දකුණු පැත්තේ. යව වම් පැත්තට ගන්න ඕන ඍණ 3y සමානයි 0.y කියලා. එතකොට 3වෙනි එකේ ගැටලුවක් නැහැ. 4 ගැටලුවක් නැහැ. 5 අවුලක් නැහැ. 6 එකත් ගැටලුවක් නැහැ. 7 අවුලක් නැහැ. 8ත් ගැටලුවක් නැහැ. 9ේ අර ඔයගොල්ලෝ බැලුවොත් 9ේ දෙවෙනි සමීකරණය පළවෙනි සමීකරණේ 3x ධන 4y සමානයි 9. ඒක ගැටලුවක් නැහැ. ඒක දෙවෙනි සමීකරණය 2x ඍණ 5y ධන 17 සමානයි 0.y. එතකොට මෙයා මෙහි තියාගෙන ගන්න ගන්න බෑ. ඔයගොල්ලෝ මේක ලියාගෙන මේක හදාගන්න අපිට ඕන විදිහට. මෙහෙම තියාගෙන ධන 17 එහෙට යවන්න ඍණ 17 කියලා. එතකොට මේකට තමයි වට අංක 2 දාගන්න වෙන්නේ. එතකොට 10වෙනි සමීකරණයේ පොඩි විශේෂත්වයක් තියෙනවා. මම ඒක විසඳලම කරන්න මොකද ගොඩක් අය ඕක කරන එකක් නැති නිසා. 10වෙනි ගානේ 3x මම පැත්තට ගන්න 3x ඍණ 4y සමානයි 8 වරක් 2 ඍණ y
දන්න එක කියලා ඔන්න පළවෙනි සමීකරණේ දිකට තියෙනවා. දෙවෙනි සමීකරණය දෙවරක් 2x දන 3y සමානයි 26 දින y. දැන් මේක සමීකරණ ගොඩක් තියෙන අපි අදාගමු. මේක එහෙමමයි 3x වෙන 4y සමානයි 8 වරක් 2 16යි දන 9 දින 8 වරක් y කියන්නේ 8y. දන එකට 8ත් එක සම්බන්ධයක් නැහැ. දන එක දන එකමයි. දැන් මොකද ළමයි කරන්න ඕනේ? 3x වෙන 4y ඉන්න පැත්තට මෙන්න මේ ඍණ 8y වෙ ගන්න. ඍණ 8y මිටෙනකොට දන 8y සමානයි 16 එහෙමමයි දන එක එහෙමමයි. 3x එහෙමමයි මෙතන ඍණ 4යි දන 8y. ඍණ 4යි දන 8y කියන්නේ දන 4y සමානයි 17යි. ඔන්න පළවෙනි සමීකරණය. මේක තේ විදිහම හදා ගන්න ඕනේ. දෙවරක් 2 4x දන දෙවරක් 3 6y 26 ඍණ y. 4x දන 6y ඉන්න පැත්තට මෙයා වදින්න. ඍණ y මේට එනකොට ධන y වෙනවා. සමානයි 26. 4x එහෙමමයි ධන 6යි ධන 1යි තියෙන්නේ මෙතන. ධන 6යි ධන 1යි කියන්නේ ධන 7y සමානයි 26. මෙන්න දෙවෙනි සමීකරණය. ඔයගොල්ලෝ මේක හදාගෙන ඉගෙනලා තමයි මෙතන පහලට ගාන සාමාන්‍ය විදිහට හදාගන්න තියෙන්නේ. පැහැදිලි නේ මොඩර්නේ? හරි. එහෙනම් ඔතන ගණන් බාර මට කරලා පෙන්නන්න ඕනේ.